ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර ටෙස්ට් තරගාවලියේ දෙවෙනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එන්නේ ලසිත් ඇඹුල්දෙනියත් එක්ක. පාකිස්තාන් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලාභියා විදියට ඉන්න රංගන හේරත්ගේ ජාතියේ පන්දු යවන්නේ මේ විදියට දෙවෙනි ටෙස්ට් තරගයට කැඳවන්න ගත්ත තීරණය හොඳ තීරණයක් කියලා පළවෙනි දවසේම ඇඹුල්දෙනිය පෙන්වුවේ පාකිස්තාන පළවෙනි ඉනිමේ කඩුලු 4ක් බිඳ දාලා. පළවෙනි දවසේ අවසානයෙන් පස්සේ ලසිත් කියලා තිබුණේ ශ්‍රී ලංකාවට පළවෙනි ඉනිමේ වැඩි ලකුණු ගානකට යන්න පුළුවන් වුණොත් තරගේ වාසිය ගන්න පුළුවන් කියලා. ඉස්සරහට තියෙන ප්ලෑන් ගැන කතා කළොත් පළවෙනි ඉනිම සඳහා ලකුණු 300කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් තරගේ වැඩි වාසි අපේ පැත්තට හරව ගන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. තමන්ට ලැබුණු පළවෙනි පන්දුවාරයේ පාලනයකින් පන්දු යවන්න බැරි වුණත් ඊට පස්සේ තරගයට එන්න පුළුවන් වුණා කියලා තමයි ලසිත් ඇඹුල්දෙනිය කියන්නේ. ඇත්තම කියනවා නම් මට පළමු පන්දුවාරයේ හරියට යවන්න බැරි වුණා. ඒ පන්දුවාරයෙන් පස්සේ තමයි මම තරගයට අවතීර්ණ වුණේ. තනතිරුවේ පන්දුව දඟ කැවීමකුත් තිබුණා. බබා අසම් ගොඩක් වෙලාවට උත්සාහ කළේ මගේ පන්දුවට සීමා ඉරින් ඉදිරියට පැමිණලා පන්දුවට පහර දෙන්න. ඒක ගැන මම ඔළුවේ තියාගෙන හිටියා. දෙවියාම වෙනුවෙන් යවපු පන්දුවේදී මම එයා කලින් එන්න හදනවා දැක්කා. ඒ අනුව මම පන්දුව පතිත කරන ස්ථානය පොඩ්ඩක් වෙනස් කරමින් පන්දුව යොමු කළා. තමන්ට දකුණු අප්‍රිකාවේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ආරම්භයම ලබා ගන්න ඇඹුල්දෙනිය ඊට පස්සේ ලැබුණු අවස්ථාවලින් වැඩි වැඩ පෙන්වන්න සමත් නොවුනත් පාකිස්තාන බිමේ ලැබුණු පළවෙනි අවස්ථාවෙන්ම වැඩ පෙන්වපු එක ගැන මේ තරුණ ක්‍රීඩකයා කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද පළවෙනි තරගයට ක්‍රීඩා කරන්නේ නැතුවයි මේ තරගයට ක්‍රීඩා කළේ. ඒ නිසා හොඳ මානසිකත්වයකින් මේ තරගයට ක්‍රීඩා කරන්න හැකිවීම ගැන මට තියෙන ලොකු සතුටක්. මේ විදිහට තරගයේ පළවෙනි දවසෙන් පාකිස්තානයට අභියෝග කරපු ලසිත් දෙවෙනි ඉනිමේ මොන විදිහට වැඩ පෙන්වයිද කියන එකත් එක්ක තරගයේ තීරණය විසඳෙන්න වැඩි ඉඩක් තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් වාට සුබ දවසක්.